iPhone කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම ඉතින් අතත් ගෙනාවා ඔයාලට වැදගත් වන වීඩියෝ එකක් අරගෙන. ඉතින් මම දන්නවා ගොඩක් අය කැමති iPhone එකක් වගේ ෆෝන් එකක් භාවිතා කරන්න. ඉතින් ගොඩක් අයට නොහැකියාවක් තියෙන්න පුළුවන් iPhone වගේ ෆෝන් එකකට එකවර යන්න. ඉතින් ඒ වගේ යන්න අපහසු අය ගොඩක් දෙනෙක් කරන්නේ තමන්ගේ තියෙන Android ෆෝන් එක iPhone එකක් විදියට convert කරගන්න එක. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති මම මොකක් ගැනද කිව්වේ කියලා. ඉතින් සරලවම මම ඔයාලට පෙන්වුවොත් මෙන්න මේ විදියට ඔයාලට පේනවා ඇති මේ තියෙන මගේ Android device එකක්. ඉතින් මේ device එකේ සම්පූර්ණයෙන්ම මම convert කරලා තියෙනවා iPhone එකක් විදියට. ඉතින් ඔයාලට බැලු බල්මෙන් පේනවා ඇති සාමාන්‍ය Android ෆෝන් එකක් විදියට නෙමෙයි මේක පේන්නේ තනිකර iPhone interface එකමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් dial pad එක touch කරත් ඔයාලට බලා ගන්න පුළුවන් iPhone එක icon විදියටමයි තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාට මේකේ තියෙන apps ටික බැලුවත් ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ iPhone එක තියෙන interface එකමයි. ඉතින් මේ විදියට ඔයාට මේක customize කරගත්තම තියෙන තවත් වාසිය කිහිපයක් තමයි ඔයාට පුළුවන් ඔයාගේ home screen එකේ තියෙන ඕන මොන app ද කියලා ඔයාට වෙනම customize කරන්න. ඒ කියන්නේ ඔයාට පුළුවන් ඔයාට අනවශ්‍ය app මොන හරි තියෙනවා නම් ඒ app ඔයාට අවශ්‍ය කරන විදියට hide කරලා තබන්න. ඉතින් මේ මම කියලා දෙන විදියට තවදුරටත් ඔයාට customize කරගත්තම ඔයාට පුළුවන් ඔයාට කැමති ඕනෑම application එකකට කැමති විදියකට ඔයාට lock එකක් apply කරලා තියන්න. ඉතින් මේ විදියට ඔයාගේ Android phone එකත් customize කරගත්තම ඔයාට මෙන්න මේ වගේ වාසි ගණනාවක් එකම ක්‍රමයකින් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ගොඩක් දෙනෙක්ට අද මම මේ ගේන වීඩියෝ එක වැදගත් වේවි කියලා. ඒක නිසා වීඩියෝ එක skip කරන්න නැතුව නරඹන්න කියලා ඔයාලගෙන් මම ඉල්ලා සිටිනවා. ඉතින් වීඩියෝ එක යන කලින් මතක් කරනවා තවමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් යට තියෙන subscribe button එක එකපාරක් click කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. එතනම තියෙන bell icon එක all දැම්මොත් ඔයාලට පුළුවන් මම දන අලුත්ම වීඩියෝ notification එක මාර්ගයෙන් ගෙන්ව ගන්න. අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ ඔයාට බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ මගේ Android device එක. ඉතින් මේ device එක තමයි මම iPhone එකක් විදියට convert කරන්න යන්නේ දැන්. ඉතින් මේ සඳහා මුලින්ම අපිට application දෙකක් download කිරීමට අවශ්‍ය වෙනවා. ඒ සඳහා යන්න ඕනේ phone එකේ Play Store එකට. Play Store එකට ගිහිල්ලා search කරන්න මම මේ search කරලා තියෙන විදියටම iPhone 13 launch කියලා. ඒ විදියට search කරාම ඔයාට මෙන්න මේ වගේ application එකක් බලා ගන්න පුළුවන්. මුලින්ම මේ application එක ඔයාගේ phone එකට ඔයා download කරගන්න. ඒ විදිහට එම ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඊට පස්සේ ඔහන් නැවතත් මේ සර්ච් බාර් එකේ සර්ච් කරන්න iCall screen කියලා. ඒ විදිහට සර්ච් කරාම ඔයාලට මෙන්න මේ වගේ ඇප් ගණනාවක් බලා ගන්න පුළුවන්. මෙතන මේ තුන්වෙනියට තියෙන iCon iOS 13 කියන මේ ඇප් එක ඔයාගේ ෆෝන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ ඇප් දෙකේම link දෙක මම පහ තියෙන description එකේ add කරලා තියන්නා. ඔයාලට පුළුවන් ඒ link වලින් ගිහිල්ලා ලේසියිම මේ ඇප් ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ ඇප් එකත් ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකට මුලින්ම ඔයා ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් අපිට ප්‍රධාන වශයෙන් මේ ඇප් දෙක තමයි මේ සඳහා අපිට අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයා මේ මුලින් ඩවුන්ලෝඩ් කරගත්තු ඇප් එක මෙන්න මේ විදියට ඕපන් කරගන්න. ඕපන් කරගත්තම ඔයාට මුල්ම ඉන්ටර්ෆේස් එක මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා iPhone වලට එන wallpapers. ඉතින් ඔයාට කැමති wallpaper එකක් මේ විදියට select කරලා මෙතනින් get start දෙන්න. get start දුන්නම මෙන්න වගේ allow කරන්න message එකක් එවි. මේක allow කරන්න. මේ විදියට allow කරගෙන අවසන් වෙලා ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් okay enable now කියලා තියෙනවා. මේක enable කරන්න. ඊට පස්සේ මෙන්න යාගේ තැනකට ඔයාව අරගෙන ආවි. ඊට පස්සේ ඔයා download කරගත්තු app එක මෙතන තියෙද බලන්න. මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට iPhone 13 launch කියලා තියෙනවා. මෙන්න මේක tick එක enable කරන්න. ඒ විදිහට enable කරගෙන මෙතන okay enable now කියන එක touch කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් නැවතත් මෙන්න මේ වගේ interface එකකට අරගෙන යනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් අපි download කරගත්තු මේ app එක තියෙනවා. මේ app එක ඉස්සරහා තියෙන මේ tick එක මේ විදිහට on කරගන්න. on කරගත්තම ඊළඟ පියවර විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ interface එක. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් full screen කියලා option එකක් තියෙනවා. මෙතන tick එක දාලා මෙන්න මෙතනින් get start දෙන්න. get start දුන්නම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට එම ලොන්ච් එක අපේ ෆෝන් එකට මේ විදියට ඇප්ලයි වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන ටික් එක දාලා කලෙක්ට් කියන බටන් එක ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. ඔයා මෙන්න මේකත් ටච් කරන්න. ටච් කරාම ඔයාගෙන් අහනවා මොන ලොන්ච් එකද ඔයාගේ ෆෝන් එකට ඇප්ලයි කරන්න ඕන කියලා. අපි ඩවුන්ලෝඩ් කරේ මෙතන ෆෝන් 13 ලොන්ච් කියන එක. මෙන්න මේක ටච් කරන්න.
ටච් කර ගමන් අපේ වැඩ කටයුතු අවසන් වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ඔය හැරි ටච් කරන්න. ටච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් අපේ Android device එක iPhone එකක් විදියට මේ විදියට convert වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් ඔයාගේ phone එකේ තියෙන application මේ විදියට. ඊළඟ පියවර විදියට අපිට අවශ්‍ය වෙන්නේ අපේ මේ dial pad එකේ design එක වෙනස් කරගන්න. ඒකට ඔයාලට කරන්න තියෙන අපි මුලින් download කරගත්තු app එක හොයා ගන්න. මෙතන තියෙනවා phone කියලා අපි download කරගත්තු third party app එක. ඔයා මේ app එක open කරගන්න. Open කරගත්තම ඔයාලට interface එක බලා ගන්න පුළුවන් මේ විදියට. ඔයා මෙන්න මේක agree වෙලා මේ කහපාට button එක උඩ එක පාරක් touch කරන්න. Touch කරාම මේ වගේ allow කරන්න message කිහිපයක් එවි. ඔයා මේ message ටික allow කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් අහනවා මොන dial pad එකද මේක touch කරාම එන්න ඕනි කියලා. ඔයා මේ මැද එක දෙන්න. මැද එක select කරලා මෙතනින් set කියන button එක දෙන්න. ඒක දුන්නාම ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ dial pad එක මෙන්න මේ විදියට වෙනස් වෙනවා. හැබැයි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනද තියලා තියෙන dial pad එක touch කරොත් ඔයාගේ phone එකේ තියෙන interface එකත් එක්ක තමයි ඒ dial pad එක open වෙන්නේ. ඒකට ඔයාට කරන්න තියෙන්නේ මෙතනින් මේ විදියට back වෙලා තියෙන ඔයාලට පේනවා මෙතන dial pad එක මෙන්න මේක උඩ touch කරගෙන ඉන්න. Touch කරගෙන හිටියාම තත්පර කිහිපයක් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ඔයාගේ interface එක පෙන්වනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ තියෙන apps ඕන තැනකට ඔයාට ඇදලා ගෙනියන්න. ඉතින් මම මේකත් touch කරගෙන ඉඳලා මම මේක මේ විදියට ඇදගෙන යනවා. මේ විදියට ඇදගෙන ගිහිල්ලා මෙතනට අතාරිනවා. ඊට පස්සේ අපි මේ third party download කරගත්තු app එක මෙතනට ගෙනල්ලා අතාරිනවා. ඊට පස්සේ මෙන්න මේ icon එක මෙන්න මෙතන කොහේ හරි අපි ගැලපෙන තැනකින් මේ වගේ තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කොහේ හරි ඔයා touch කරන් touch කරාම ඔයාට නැවතත් ඔයාගේ phone එක තිබුණු තත්ත්වයට පත් වෙනවා බලා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අපිට අවශ්‍ය කරන විදියට අපිට මේ දේවල් වෙනස් කරගත්ත අපි ඊට පස්සේ මම ඔයාට මෙතන touch කරලා පෙන්නනනම් touch කරගමන් ඔයාට බලා ගන්න පුළුවන් iPhone එක තියෙන විදියට dial pad එක මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. ඉතින් dial pad එක ගත්තත් මෙතන voice mail කියලා තියෙනවා. මේක touch කරාම ඔයාට dial pad එකත් ඔයාට කැමති විදියට මෙතනින් කස්ටමයිස් කරගන්න පුළුවන්. dark mode enable කරගන්න පුළුවන්. ඉතින් ඒ විදියට ඔයාට කැමති විදියට dial pad එකත් set up කරගන්න පුළුවන්. ඔයාට කැමති විදියට ඒ දේවල් මම කතා කරන්න යන්නේ නැහැ. ඉතින් දැනට අපිට අවශ්‍ය කරන විදියට dial pad එක තියෙන නිසා. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා home key එක. ඉතින් iPhone පාවිච්චි කරන කෙනෙක් නම් දන්නවා මේ home key එකේ මොන වගේ දේවල්ද වෙන්නේ කියලා. මේක ටච් කරලා ඔයාට බලා ගන්න පුළුවන් control එක මෙන්න මෙතනින් අපිට උඩර ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා play mode enable කරන්න පුළුවන්, mobile data enable කරන්න පුළුවන්, ඒ වගේම තමයි wifi bluetooth තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ music play එකත් මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට පුළුවන් මෙතනින් brightness අවශ්‍ය කරන විදිහට අඩු වැඩි කරගන්න. මුල් වතාවට ඔයා මොනව හරි වැඩක් කරනවා මෙන්න මේ විදිහට ඔයාට මේ දේවල් enable කරගන්න අවශ්‍ය වෙවි. මෙන්න මේ වගේ yes දුන්නම මෙන්න මේ වගේ permission on කරන්න ඔයාට එවි. මේ දේවල් ඔයා ඔන් කරලා ඒ දේවල් allow කරගන්න. ඊට පස්සේ ඔයාලම නැවතත් ගිහලා පෙන්නනම් control panel එකට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් brightness අපිට අවශ්‍ය කරන විදිහට මේ වගේ අඩු වැඩි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට අවශ්‍ය කරන volume දේවලුත් අඩු වැඩි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන ප්‍රධාන වශයෙන් camera එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ phone එක rotate වෙන්න ඕනද rotate නැති වෙන්න ඕනද කියලා ඔයාලට මෙතනින් හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා screen recorder එක. ඉතින් මෙතන touch කරාම ඔයාලට screen recorder එක on කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ phone එකේ battery බහින්න නම් ඔයාලට පුළුවන් power saving mode එකත් මෙතනින් මේ විදියට touch කරලා enable කරගන්න. ඒ විදියට enable කරගත්තම ඔයාලට පුළුවන් ඒ දේවල් භාවිතා කරන්න. ඒ වගේම තමයි ඔයාලට තවදුරටත් මෙතන touch කරොත් home key එක ඔයාලට බලා ගන්න පුළුවන් favorite කියලා option එකක් තියෙනවා. මෙතනින් පුළුවන් ඔයාලට කැමති විදියකට ඒ favorite තැනට ඔයාලට කැමති app එකක් මෙතනට add කරගන්න. ඉතින් මෙතන plus අලකුණු touch කරාම ඔයාලට පුළුවන් ඔයා වැඩිපුරම භාවිතා කරන application එතන favorite කියන තැනට add කරගන්න. ඒ වගේම තමයි ඔයාට පුළුවන් මෙතන උඩින් ඇද්දම මේ විදියට control panel එක තවදුරටත් බලා ගන්න. ඔයාට මං කිව්ව මතක ඇති ඔයාට කැමති ඕනෑම app එකක් hide කරන්න පුළුවන් කියලා. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙතන පේනවා ඇති අපි download කරගත්තු launch එක තියෙනවා. මෙන්න මේක උඩ touch කරන්න. touch කරාම මේ launch එක ඇතුලෙන් ඔයාට බලා ගන්න පුළුවන් option කිහිපයක් තියෙනවා. ඉතින් මේ home button එක press කරගෙනම හිටියම ඔයාට මේ phone එක lock වෙන විදියට හදාගන්න පුළුවන්. හැබැයි ඒකට ඔයාට මෙයාලගේ pro version එක භාවිතා කරන්න වෙනවා.
හැබැයි ඔයාලට මොනවා හරි ඇප් එකක් හයිඩ් කරන්න අවශ්‍ය නම් මෙතන බලා ගන්න පුළුවන් හයිඩ් ඇප්ස් කියලා තියෙනවා. මේක ටච් කරාම ඔයාලට පුළුවන් එන්න මේ වගේ ඇඩ් එකක් ප්ලේ වෙනවා බලා ගන්න පුළුවන්. මේ ඇඩ් එක ප්ලේ වෙලා අවසන් වුණාම ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ ඩවුන්ලෝඩ් කරලා තියෙන සියලුම ඇප්ලිකේෂන් බලා ගන්න පුළුවන්. මේ ඇප්ලිකේෂන් මොනවද ඔයාලට හයිඩ් වෙන්න ඕනේ කියලා ඔයාලට මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා මම මෙතන ඉක්මන් කියන මේ ඇප් එක දෙන්නම්. ikman.lk ඇප් එක සිලෙක්ට් කරලා මෙතනින් හයිඩ් කියන එක ටච් කරන්න. හයිඩ් කියන එක ටච් කරගමන් ඔයාලට බලා ගන්න පුළුවන් හයිඩ් ඇප් කියලා වෙනම මෙන්න මෙතන මේ අපි හයිඩ් කරන ඇප්ස් ටික බලා ගන්න පුළුවන්. ඉතින් අපි හෝම් ස්ක්‍රීන් එකට ගියොත් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි හයිඩ් කරපු ඇප් එක මෙතනින් හයිඩ් වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ඕනම ඇප්ලිකේෂන් එකක් මේ විදිහට හයිඩ් කරගන්න. ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ තියෙන සියලුම ඇප්ලිකේෂන් මේ විදිහට කැටගරි වලට වෙන් වෙලා තියෙනවා වෙනම කොටසක. ඉතින් ඔයාලට පුළුවන් එතනනුත් මේ විදිහට ඔයාට අවශ්‍ය කරන ඇප් එක හොයාගන්න. ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන වාගේ බැක් කරන බටන් එහෙම හයිඩ් වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ දේවල් ඔයාට උඩට ගන්න කරන් තියෙන්නේ මෙන්න මෙතනින් උඩට අදින්න. රැද්දකම් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට අවශ්‍ය කරන බැක් බටන් එක සහ හෝම් බටන් එක මෙන්න මේ විදියට උඩට එනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ විදියට උඩ රැදලා ඔයාලට ඒ දේවල් භාවිතා කරන්න. ඉතින් තවදුරටත් ඔයාලට බලා ගන්න පුළුවන් ෆෝන් 13 ලොන්ච් කියන ඇප් එක ඕපන් කරගත්තම මෙන්න මේ වගේ ඔප්ෂන් ගණනාවක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට ඇප් ලොක් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ ඇප් ලොක් එක හරහා ගිහලා පුළුවන් ඔයාලට කැමති ඕනෑම ඇප්ලිකේෂන් එකකට වෙන වෙනම ලොක් එනේබල් කරගන්න. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලට කැමති විදියකට iPhone එකක ලොක් ස්ක්‍රීන් එක හදාගන්න. මෙතනින් ටච් කරලා ඔයාලට පුළුවන් ඔය ෆෝන් එකේ තියෙන ලොක් ස්ක්‍රීන් එක ඩිසේබල් කරලා ඔයාලට පුළුවන් මේගොල්ලොන්ගේ තියෙන iPhone ඉන්ටර්ෆේස් එකකට එන ලොක් ස්ක්‍රීන් එකක් මෙතනට එනේබල් කරගන්න. ඉතින් මේ විදියට මෙතන ටික් එක දුන්නම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට iPhone එකක එන විදියට ලොක් ස්ක්‍රීන් එක එනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් අංක 6ක්ද දෙන්නේ අංක 4ක්ද දෙන්නේ කියලා මෙතනින් සිලෙක්ට් කරලා ඔයාලට කැමති ලොක් එකක් දීලා මෙතනින් ඩන් දුන්නම ඔයාලට පුළුවන් මේ iPhone එකක ලොක් ස්ක්‍රීන් එක එන විදියට ඔයාලට ඒකත් කස්ටමයිස් කරගන්න. මේ විදියට ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ෆ්‍රොන්ට් වෙනස් කරන්න පුළුවන්. මේ වගේ ඔප්ෂන් ගණනාවක් මේ ඇප්ලිකේෂන් එක ඇතුලෙන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් එකින් එක නරබලා ඔයාලට මේ දේවල් කොහොමද කරන්න කියලා ඉගෙන ගන්න. හරියටම මම මේ දේවල් ගැන ඔයත් එක්ක කතා කරන්න යන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදියට තමයි ප්‍රධාන වශයෙන් ඔයාලට පුළුවන් ඔයාලට iPhone එකක් විදියට ඔයාගේ තියෙන Android phone එක convert කරගන්න. ඔයාට පුළුවන් මෙතන home button එක touch කරලා මෙතන device කියන එක touch කරාම ඔයාට පුළුවන් මෙන්න මෙතනින් ඔයාගේ phone එකේ screen එක lock කරගන්න. ඉතින් මම ඔයාලට කිව්ව මුලින් පළවෙනි වතාවට මොනවා හරි දෙයක් කරනවා නම් මෙන්න මේ වගේ accessibility වලට ගියොත් යටටම ගිහිල්ලා ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා අපි download කරගත්තු app එක මේක touch කරලා මෙතනින් මේවා enable කරලා ඔයා okay දෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් normal විදියට ඔයා මොනවා හරි වැඩක් කරද්දී ඔයාගේ phone එක lock කරන්න අවශ්‍ය නම් මෙතන ඩිවයිස් කියන තැන ටච් කරලා මෙතන දුන්න ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එක මේ විදියට ලොක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා මොනවා හරි තැනක වැඩක් කරන වෙලාවක ඔයාට ඔයාගේ ෆෝන් එකේ හෝම් ස්ක්‍රීන් එකට එන්න අවශ්‍ය නම් මම මෙන්න මේ විදියට මගේ ඩයල් පෑඩ් එකට යනවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේ හෝම් බටන් එක ටච් කරලා මෙතනින් හෝම් කියන එක දෙන්න. ඒ විදියට දුන්න ගමන් ඔයාට බලා ගන්න පුළුවන් මේ විදියට ඔයාගේ ෆෝන් එකේ හෝම් ස්ක්‍රීන් එකට එනවා. ඒ වගේම තමයි ඔයාගේ ෆෝන් එකේ මොන හරි වැඩ කරන ඇප් ඉරේස් කරන්න අවශ්‍ය නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ හෝම් බටන් එක ටච් කරලා මෙතන ඉරේස්ඩ් කියන තැන ටච් කරාම ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයා වැඩ කරපු ඇප් බලා ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ දේවල් මෙතනින් මේ විදිහට අයින් කරලා ඔයාගේ ෆෝන් එක ක්ලියර් කරගන්න. ඉතින් ප්‍රධාන වශයෙන් ඔයාට ඔයාගේ ෆෝන් එකේ Android ෆෝන් එක iPhone එකකට convert කරගත්තම ඔයාට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාට මොන හරි wallpaper download කරන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මේ ලොන්ච් එකෙන්ම ඔයාට කැමති iPhone wallpaper එකක් මෙතනට ඇඩ් කරගන්න. ඉතින් මම හිතනවා අද මම අරන් ආපු වීඩියෝ එක තමන්ගේ Android phone එක iPhone එකක් විදියට convert කරගන්න ආසාවෙන් හිටපු අයට ගොඩක්ම වැදගත් වෙවි කියලා. ඉතින් වීඩියෝ එක ගැන ඔයාගේ අදහස මොකද්ද කියලා පහත තියෙන comment section එකේ comment කරන්න මතක කරන්නත් එපා. ඒ වගේම තමයි ඉදිරියට ගේන්න ඕන මොන වගේ වීඩියෝ එද කියලාත් ඔයා මේ comment section එකේ comment කරන්න මතක කරන්නත් එපා. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන් වීඩියෝ like කරන්න, තවත් කෙනෙක්ට වටේ කියලා දෙනවට පුළුවන් වීඩියෝ එක share කරන්න. තවමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් යට තියෙන subscribe button එක එකපාරක් click කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. එතනම තියෙන bell icon එක all දැම්මොත් ඔයාලට පුළුවන් මම දාන අලුත්ම video notification එකක් මාර්ගයෙන් ගෙන්ව ගන්න. ඉතින් යාළුවනේ මේ වගේම වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම ඔබ හමුවට එන්න. ඔබට සුබ දවසක්.